එකිනෙකට වෙනස්ුණු රටවල් ගැන කතා කරන මම අදත් සූදානම් ඔබව එවැනි මූ රටක් වෙතට රැගෙන යන්න. ඉතින් අද මේ සූදානම අතීත ලෝකයේ ඉතාමත් බලවත් නාවික බලෑණියකට හිමිකම් කියු සුන්දර ස්පාඤ්ඤය වෙතට ඔබව රැගෙන යාමටයි. අයිබීරියානු අර්ධද්වීපයේ පිහිටා ඇති ඉස්පාඤ්ඤයේ අගනුවර මැඩ්‍රිඩ්. රාජ්‍ය භාෂාව ස්පැනිෂ්. මීට අමතරව ඇරගනොයිස්, ඇට්‍රනොයිස් සහ බාස්කී වැනි තවත් ප්‍රාදේශීය භාෂා කිහිපයක්ද භාවිතා වෙනවා. සමස්ත ජනගහණයෙන් 90%ක් ඉස්පාඤ්ඤවරුන්. පාර්ලිමේන්තුවට වග කියන නාමික රාජාණ්ඩුවක් වන ඉස්පාඤ්ඤයේ රාජ්‍ය නායකයා හයවන පිලිප් අධිරාජ්‍යයයි. අගමැති පෙඩ්‍රෝ සංචෙස්. समस्त इस्पाञ्ञ वर्ग किलोमीटर पणक लक्ष पंदास नवसी अणुआ एलुव पणस एक्वन विशालतम देशय बटेर यूरोपे देवन सह यूरोपा महाद्वीपे सिवन विशालतम देशे मेय जनगहने मिलियन हतलिस हताक्वनातर एलुव तिस्वन जनाधिकम देशय मुदल लेखकय यूरो बटहिर यूरोपे पेहट इस्पाञ्ञ आफ्रिकाणु महाद्वीपेन वेन्वन्ने जिब्राल्टर समुद्र सन्धियेन एमेन्म इस्पाञ्ञयट अयत् कैनरी ऐतुलु तवत् दिवेन राशियक्म पिहिटायत्ते आफ्रिकाणु महाद्वीपे तुलयि मेहि पापांदु सह गोनपर क्रीडाव इता जनप्रियाय लोव तुन्वन वैडिम सांचारक आकर्षण दिनागत देशय वसर दहसकट वडा पैरणी अदटत क्रियात्मक वन लोव पैरणीतम प्रदीपागारे पीटी देशय इस्पाञ्ञे जातिक सत्वया हरकाय अतीत लोकये वैडिम यटत विजित गणनकट सह विशालतम नाउक बलैनियट हिमिकम कियु देशय इस्पाञ्ञ लोव देवेनियट वैडिमनत कथाकरण भाषावाय आहार पिसीम संदा सजीवी गिनिकंदक भाविताकरण लोव एकम अवन्हल पेटी देशय लोव विशालतम ऑलिव ऑयल निष्पादने करण देशय इस्पाञ्ञ पिहिटा ऐति आइबीरियानु अर्धद्वीपे जनावास गत वी ऐते आदिन वसर 35000කට පමණ පෙර සිටයි එමෙන්ම එහි මුල් දියුණු ශිෂ්ටාචාරයක ආරම්භයේ සිදුවන්නේ රෝමවරුන්ගේ ආගමනයත් සමගයි ස්පාඤ්ඤයානු මුල් රෝමානු නාමය වූ හිස්පේනියා යන්නෙන් මිදී ආවක්. එහි ලතින් බසේ අරුත වන්නේ බටහිර ලෝකයේ නගරය යන්නයි. දැනට ලෝකයේ ඇති පැරණිතම ගුහා චිත්‍ර ලෙස ගණන් ගැනෙන ඇල්ටමීරා ගුහා චිත්‍ර ඇත්තේද මෙහි. අයිබීරියානු අර්ධද්වීපය රෝම අධිරාජ්‍යයට යටත් වීමට පෙර සිට මෙහි සිට ඇත්තේ ස්වදේශිකයන් පමණයි. ක්‍රිස්තු පූර්ව 216 දී පමණ රෝමානුවන් එය යටත් කරගත් අතර සියවස් දෙකක් පමණ රෝම අධිරාජ්‍ය එහි පැවතුණා. මේ නිසා රෝම නීතිය, ලතින් භාෂාව සහ ගෘහ නිර්මාණ ශිල්ප ආභාෂය මෙහි මුල් බැසගත්තා. එකල හිස්පේනියා ලෙස හැඳින් වූ මේන් රත්රන්, වූල්, ඔලිව් තෙල් සහ වයින් මහා පරිමාණයෙන් අපනයනය කළා. යුරෝපයේ කතෝලික දහමින් සහ නාවික බලයෙන් සන්නද්ධ වූ ස්පාඤ්ඤ 16 හා 17 වන ශතවර්ෂවලදී ලෝව ප්‍රබලතම මුහුදු ආක්‍රමණිකයා බවට පත් වෙමින් යටත් විජිත ගණනාවක හිමිකාරීත්වය ලබා ගත්තා. ඒ ස්පාඤ්ඤයේ ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙන අතර ඒ හැඳින්වුවේ යුරෝපයේ හිරු නොබසින අධිරාජ්‍ය ලෙසයි.
එකිනෙකට වෙනස් වුණු භූමි දර්ශන රාශියක් පිහිටි යුරෝප මහද්වීපයේ හතරවන විශාලතම දේශය වන ස්පාඤ්ඤයේ උසම කන්ද ටෙයිඩි. ස්පාඤ්ඤයේ උසම කන්ද වන අතරම ලෝකයේ ඇති තුන්වන විශාලතම ගිනි කන්දද වනවා. මුහුදේ පිහිටි බැලියාරික් දූපත අට්ලාන්ටික් සාගරයේ පිහිටි කැනරි දූපත මෙන්ම ජනාවාස ගත නොවු තවත් කුඩා දූපත් සිය ගණනක්ද එහි තිබෙනවා. ස්පාඤ්ඤයේ ඊසාන දිගින් ප්‍රංශයේ පිහිටන අතර ඒ වෙන්වන්නේ පෙරණී ස්කන්ධු වැටියෙන්. සමස්තයක් ලෙස ගත් කල ස්පාඤ්ඤය පුරාම අර්ධ ශුෂ්ක කඳුකර සහ නිම්න බහුලයි. මැඩ්‍රිඩ්, වැලෙන්සියා සහ සැන්ටා ක්ලූස් එහි ප්‍රධාන නගර ලෙස ගණන් ගැනෙනවා.